ජාතික ජනබල වේකේ ජනරලියක් අම්බලන්තොට නගරයේදී සංවිධානය කර තිබුණා. ඒ එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුරුත් කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන්. ෆයිනල් කමිෂන්ල කතා ගොඩක් කියන. මොනවද කියන කතා? ඔය පහුගිය කාලේ දිගටම කිව්වානේ මොකද්ද? දිගටම කියනවා ඡන්ද තියන්න සල්ලි නැහැලු. සල්ලි නැහැ. නැත්තේ සල්ලි නෙමෙයි ඡන්ද නැහැ ගොල්ලන්ට. ඔය දැන් නිදාස උත්සවය තියන්නේ පෙබරවාරි මාසේ 4 වෙනි ලෑස්ති වෙන උත්සවය තියන්නේ. නිදාස උත්සවය තියන්නේ. එසා කෝටි ගණන් විදන් කරලා අර සම්දර්ශන තියන්න පුළුවන් සල්ලි තියෙනවා. දැන් පහුගිය කාලේ ඇමතිකම් දුන්නේ නැද්ද අලුතෙන්? ඇමතිකම් දුන්නා. ඇමතිකම් දෙකක් දුන්නා දෙන්නේ කොට. අපේ රට ඡන්දයක් තියාගන්නවත් බැරි මට්ටමට සල්ලි නැති මට්ටමට වැට්ටුවාන. තියන් ඉන්න වටින්නේ නැහැ. එලවන්න ඕන පළවෙනි පැයේදී මිනිස්සු අපි ලෑස්තිව මොකද්ද? ඡන්දයක් තියාගන්නවත් බැරි මට්ටමට රට දුප්පත් කරපු හොරු රැළ එලවන්න ඕන. ඔවුන් එලවන දවස කවද්ද? එලවන එක පටන් ගන්න දවස තමයි මාර්තු මාසේ 9 වෙනිදා. දැන් මේ පළාත් පාලන මැතිවරණේ ගිය අවුරුද්දේ මාර්තු මාසේ 20ට කලින් තියන්න තිබ්බේ. දැන් අවුරුද්දකුත් කල්පනලා. ආණ්ඩු මොකද කරන්නේ? තව තව කුමන්ත්‍රණ දියත් කරමින් තිබෙනවා ඡන්දේ නතර කරන්න. එහෙම නේද? ඒකෙන් පෙන්නු කරන්නේ මොකද්ද? ඒකෙන් පෙන්නු කරන්නේ ජයග්‍රහණය හැරවීමින් තිබෙන්නේ මාලිමාවේ දිසාවට. මේ ඡන්දෙන් මහින්ද රාජපක්ෂගේ කඳවුරෙන් රනිල් වික්‍රමසිංහගේ කඳවුරට ඡන්දේ බලය මාරු වෙනවා නම් මෙහෙම ඇඹරින්නේ නෑ. ඇඹරුන්නේ නෑනේ. රනිල්ගේ කඳවුරෙන් රාජපක්ෂගේ අතට බලය මාරු වෙනවා නම් මේ විදියට ඇඹරින්නේ නෑ. රනිල් මහින්ද ඒකාබද්ධ කඳවුරෙන් සජිත් ප්‍රේමදාස අතට බලය මාරු වෙනවා නම් මෙහෙම ඇඹරින්නේ නෑ. නාමල් රාජපක්ෂත් කිව්වේ. එයාගේ තීරීම සජිත් කියලා. තව මොනවද? ඇඹරින්නේ නෑ. ඇයි මේ ඇඹරින්නේ? ලංකා මැතිවරණ ඉතිහාසයේ දැවැන්තම පරිවර්තනය පිළිබඳව සියලු සමීක්ෂණ වාර්තා අද වාර්තා කරලා ඉවරයි. ජයග්‍රහණ මාලිමාවට බව. YouTube channel